மேவனி விட்டு சியலு வார்த்தா பிந்ததமுமின் சியலு ரேட்டின் பொருக்கரமின் லங்காவே வேடிம்ப பிரிசாக் நரமடு டெலிவிஷன் டெலிவேக்கியதன் டெலிவிஷன் டெலிவேக்கிய අද නොවැම්බර් පළවෙනිදා ක්‍රිස්තු භක්තිකින්ට අනුව මලවුන්ගේ මාසය මලවුන්ගේ මාසය කියලා කියන්නේ මියගිය ඥාති මිත්‍රාදීන් සිහිපත් කරලා විවිධ දාන මාන දෙන මාසය. දැන් නම් ඇත්තටම කිව්වොත් රටම ඇවිදින මලසිරුරක් වගේ නේද? රටේ ජනතාව ජීවිතේ ඉල්ලලා කෑ ගහනවා. අපේ රට මුහුද මැද්දේ ගිලෙමින් තිබෙනවා. අපේ රට මහසයුර මැද ගිලෙමින් තිබෙනවා කියලා ඊයේ කිව්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහමයි නේද? සඳහා ඔහු තෝරගත්තේ හරි අපූරු උදාහරණයක් ටයිටැනික් නැව ටයිටැනික් අයිස්පරේ එහෙමත් නැත්නම් අර ග්ලැසියරේ හැප්පුණාට පස්සේ කිව්වා ඔහුට නැව බාර දුන්නේ I have taken over the Titanic after it hit the iceberg so you can just imagine from where I have to start ඇඟ කිලිපොලා යන උපමාවක් නේද ඊට පෙර බලමුද මේ ටයිටැනික් නැව කියන්නේ කුමක්ද කියලා එතකොට තමයි මේ රනිල් වික්‍රමසිංහ කියපු කතාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ටයිටැනික් නැවට මොකද වුනේ කොහෙද ගිලුනේ කාගේ වරදින්ද කියලා නේද එතකොට තමයි රනිල් වික්‍රමසිංහ කියන ඔය එයා කියන විදිහට උඩින් පාත් වුණා කියන කප්පිටට මොකක්ද කරන්න පුළුවන් කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ හොඳේ මේ නැව හැඳින් ුණේ RMS ටයිටැනික් කියලයි. බලන්නකො ඒකෙත් ගැලපීම නේද? R වලින් රනිල්, M වලින් මහින්ද වගේ නේද? S වලින් ඉතින් ඕන්නම් සිරිසේන වුණත් එහෙමත් නැත්නම් සජිත් වුණත් කමක් නැහැ. එහෙමත් නැත්නම් ඉතින් S වලින් සුන්නත් දූලි කියලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ නේද? ඔව්ද නැද්ද? ඔව්නේ. බලන්නකො නේද? RMS අපේ රටටම ගැලපිච්ච හැටි නේද? එතකොට RMS ටයිටැනික් කියලා තමයි ඔය නැව හැඳින්වුවේ. හොඳේ. මේ නැව බ්‍රිතාන්‍යයේ තමයි ලියා පදිංචි කළේ මේ නැවට හරි අපූරු නමක් තිබුණා ඒ දෙවියන් වහන්සේටවත් ගිල්වන්නට බැරි නැව කියලා ඒකට හේතුවක් තිබුණා එදා සාගරයේ තිබුණු විශාලතම නෞකාව තමයි ටයිටැනික් පිහිනුම් තටාකයේ සිට එහි සම්පූර්ණ නගරයක තියෙන්න ඕනි සියලු පහසුකම් තිබුණා හරියට අපේ රට වගේමයි මොනතරම් ලස්සන ස්වභාවික සම්පත් වලින් අනූන රටක්ද ශ්‍රී ලංකාව නේද ඔව් සම්පත් අතින් ටයිටැනික් නැව වගේම තමයි 1912 අප්‍රේල් 15 වෙනිදා උදේ උතුරු අට්ලන්ටික් සාගරයේදී මේ සුවිශාල නැව මුහුදුපත් වුණා එදා පැවති අතිශය ඉහළ තාක්ෂණයේ නිර්මිත ටයිටැනික් සිය මංගල ගමනේදීම මෙහෙම මුහුදුපත් වුණේ කොහොමද ඇයි ඒක තමයි වැදගත් ප්‍රශ්නේ. ඊට පෙර බලමු මේ නැවත් එක්ක කී දෙනෙකු මිය ගියාද කියලා නේද? මේ නැවේ කාර්ය මණ්ඩලයත් එක්ක 2224 දෙනෙකු හිටියා. එදා සිටි ධනවත්ම මිනිසුත් මේ නැවේ මංගල ගමනට එක්ව සිටියා. මේ නැව එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා තමයි ගමන් කරමින් තිබුණේ. මුහුදේ තිබුණු සියලු පහසුකම් වලින් සමන්විත දෙවියන්ටවත් ගිල්වන්නට බැරියයි උදම් ඇනු ටයිටැනික් නැවට ඇත්තටම මොකද වුනේ මේ ටයිටැනික් නැවට ඔය අවට නැව් වලින් ඒ කියන්නේ සීතල සාගරයේ ඇති අයිස්පර එහෙමත් නැත්නම් ග්ලැසියර ගැන නිරන්තරයෙන්ම තොරතුරු ලබා දුන්නා ග්ලැසියරයක් නැත්නම් අයිස්කන්දක ඔය මුහුද මතු පිට පෙනෙන ප්‍රමාණයට වඩා විශාල කොටසක් මුහුදු පතුලේ ගිලී තිබෙනවා මේ නැවේ කප්පිට වුනේ නැත්නම් කැප්ටන් වුනේ එඩ්වර්ඩ් ස්මිත් ඔහු තමන්ට ලැබුණු අර අයිස්පර නැත්තම් ග්ලැසියර ගැන පණිවිඩ සත් පහකට ගණන් ගත්තේ නෑ හරියට අපේ කප්පිට්තු වගේමයි නේද අපේ නැවට කප්පිට්තු වැඩි වුණානේ නේද එකපාරක් රනිල් මෛත්‍රී කප්පිට්තු දෙන්න නැව මුහුද මැද්දේ තියාගෙන රණ්ඩු වෙවි හිටියා ඒ කප්පිට්තු දෙන්නගෙම කකුල් දෙක ළඟ පාස්කු බෝම්බේ පුපුරලා යනකන් දෙන්නම දන්නේ නෑ නේද මරු කප්පිට්තු ඈ ඊට පස්සේ ගෝඨාභය මහින්ද ඇතුළු රාජපක්ෂ පරම්පරාවම නැව බාරගත්ත ඔක්කොම කප්පිට්තු වෙලා නේද ඔය පොඩි කප්පිට්තත් එතන හිටියා එදා ඉඳලම ඈ මරු කාර්ය මණ්ඩලයකුත් හිටියා එක උන්ද කෙනෙක් නැවේ අයට එතනෝල් පෙරලා දුන්නා තව උන්ද කෙනෙක් මේ හෝම්මේඩ් එතනෝල් ඕ හෝම්මේඩ් එතනෝල් නැව් කාමරේම පෙරන්න ගත්තා තව හාදෙක් නැවේ තිබුණා මේ අර තනකොළ පිට්ටනියක් ආන් ඒක අල්ලගෙන ඒකේ සෙල්ලම් කර කර හිටපු කොල්ල ටික එලවලා ඒක අල්ලගෙන මිනිහා බලහත්කාරයෙන් මේ එක එක ජාතියේ චෙක් එහෙම අරගෙන ඒක ලියලා දෙන්න පටන් ගත්තා මේ මාර සෙට් එකක් තමයි
තමයි ඔය ලංකාව කියන ටයිටැනික් නැවේ කප්පිත්තොත් එක්ක හිටිය කාර්ය මණ්ඩලය හරිද එදා ඇත්ත ටයිටැනික් නැවේ කප්පිත්තව එඩ්වර්ඩ් සුමිත් වගේම තමයි අයිස් පර දැක දැකත වේගෙන් හොරා කෑවා වැරදුනා සුමිත් එහෙම මේ වේගෙන් හොරා කෑවේ නෑ සුමිත් අයිස් පර පෙනි පෙනි නැව වේගෙන් පැදෙව්වා වේගේ අඩු කලේ නෑ උද්දච්චකමට ඒක තමයි ස්මිත්ට එල්ලවුණු චෝදනාව අන්තිමට නැව අයිස් පරේ හැප්පුණා පැය දෙකයි විනාඩි 40ක් ඇතුළත නැව මුහුදුපත් වුණා ජීවිත ගලව ගත්තේ 710 දෙනෙකු පමණයි එතනදී ජීවිත ආරක්ෂක බෝට්ටු වලට ඇතුල් කිරීමේදී පවා ඔන්න බලන්නකෝ තුන්වන පන්තියේ මගින්ට සැලකුවේ වැරදි විදිහට පන බේරගන්න ලැබුණෙත් සල්ලි තිබුණ උන්ට තමයි මුලින්ම අද ඔය කැප්ටන් රනිල් කියන්නේත් එයාට දුන්නේ අයිස්බර්ග් එකේ හැප්පුණ නැවලුනේ නේද වැදුණු නැවම නම් දැන් ඔයාටත් කරන්න දෙයක් නෑ කැප්ටන් රනිල් ටයිටැනික් එක ගිලුණා ඔව් නිකම්ම නෙමේ මුහුදු පතුලට ගියේ ඔයා නම් නියම එඩ්වර්ඩ් ස්මිත් වගේ දැනටම ගහන බදු වලින් ඔය එතර කරන්න හදන්නේ කියනර ලයිෆ් බෝට් එකට ඔයා නක් ගන්න හදන්නේ නැත්තම් ජීවිත ආරක්ෂක බෝට් වලට නක් ගන්න හදන්නේ ඇති හැකි තවත් ඔය මිතුරු කැල නේද තුන්වෙනි පන්තියේ අපට අයිස් මුහුදේ ගිලි ලීලා මැරෙන්නද මේ කියන්නේ ඇත්තටම නැව හප්පලා දුන්නේ ගෝඨාභය මහින්ද රාජපක්ෂලා කියලා මේ රනිල් නොකියන්නේ කිව්වේ නේද ඒ රාජපක්ෂ කප්පිත්තු ටිකනේ මේ හප්පලා දුන්නා කියලා කියන්නේ නේද අපි නෙමෙයිනේ අපි ඔය නැව පැද්දේ නෑනේ නේද කැප්ටන් රනිල් ඔයත් ඔය ටයිටැනික් නැවේ කාර්ය මණ්ඩලයේ දෙවනි කප්පිත්තා ලෙස හය පාරක් සේවය කරලා තියෙනවා ඔවුනේ හය පාරක් ශ්‍රී ලංකාව කියන ටයිටැනික් නැවේ අගමැති ඔයා මහමූදේ ඔය අට්ලන්ටික් සාගරේ ඔබ අවුරුදු 45ක් වැරදුනානේ අට්ලන්ටික් සාගරේ නෙමෙයි ඉන්දියන් සාගරය ශ්‍රී ලංකාව කියන ටයිටැනික් නැව ඉන්දියන් සාගරේ අවුරුදු 45ක් ඔබත් ඔය නැවේ හිටියා දැක්කේ නැද්ද අයිස්පර ඈ Netflix බල බල පොත් කියවමින් කළු කෝපි බොමින්ද හිටියේ නැව ඇතුළේනේ ඒත් හිටියේ නේද අපිට නම් කියන්නේ නැත්තේ ටයිටැනික් වගේ මේ ලස්සන පුංචි රට මුහුදුපත් වෙනවා නම් ඊට ඔහෙලා සියලු දෙනාම වග කිවිතුයි කියලයි එකක් මතක තියාගන්න මේ කියන්නේ තුන්වෙනි පන්තියේ ඔබටයි මටයි අපිටමයි අපි මේ කියාගන්නේ මේ උන්දලා ටයිටැනික් මුහුදුපත් වෙන්න පුංචි වෙලාවක් තියලා හරි ස්ථීර වශයෙන්ම ජීවිත ආරක්ෂක බෝට්ටු වල නැගලා පැනලා යනවා එක ෂුවර් ඒක ස්ථීරයි හරිද එහෙමත් නැත්නම් ඉතින් අර ටයිටැනික් එකේ ආදර කතාව වගේ රෝස් සහ ජැක් වගේ නේද රනිල්ට මහින්දගේ ওই රොමැන්ටික් ආදර කතාව නේද කොහොම වුණත් ළඟදිම එළියට එයි නමුත් එකක් මතක තියාගමු ටෙලිවැකිය අවසානයේදී මේ නැව ටයිටැනික් වගේ හැප්පිච් එකක් නෙවෙයි මේ නැව කප්පිත්තන්ගේ වැරදි නිසා වැරදි මුහුදු මාර්ගවල අරගෙන යනවා. එහෙම හප්පලා තියෙනවා. ඒත් අරතරන් ගිලෙන්න තරම් හේතුවක් නැහැ. ඒ නිසා අපි අද ටෙලිවැකියෙන් මතක් කරනවා දැන් නැවක දුර බලන්න පුළුවන් ඈත දුර පේන අයිස් පරවල ගැඹුර පේන උඩ මතු පිට විතරක් පේන්නේ නැති නිවැරදි කප්පිත්තෙකුට මේ නැව බාර දෙන්නට ඕනේ කාර්ය මණ්ඩලය අනිවාර්යයෙන්ම අලුත් වෙන්නම අවශ්‍යයි කියන එක මතක් කරමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.